අයිබෝවන් හාඩ්වය සම්බන්ධ අපි අරගෙන හත්තෙන වීඩියක තමයි මේ මේ වීඩියක බලපොත්තන ඔගලන්ට කම්පියුට මද බෝඩ් එකක් ගන් ගනිද්දී බලන්ඩුවන කරුණු සම්බන්ධ යම් කිසි ප්‍රමාණකට ඔලංඟ දැනුවත් කිරීමක් කරන්න. හරි අපි බලමු එහෙනම් මොන වගේ දේවල් සම්බන්ධ අපි අවධානය යොමු කරන්න ඕනි කියලා. මුලින්ම ඔගුල් බලන්ඩ මද බෝඩ් එකක් ගන්න කලින් ඒකේ මොඩල් එක මොකක්ද කියලා. මෙතින් අපිට එක මොඩල් එකක් ඕගලන්ට රෙකමන්ඩ් කරන්න බැහැ. මෙන්න මේ මොඩල් එකම ගන්න මේක තමයි හොඳම කියලා. ඉතින් වෙළඳ පොළට ගිහාම ඔයගොල්ලෝ දන්නවා විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට එක එක බ්‍රෑන්ඩඩ්. අපි හිතමුකෝ ASUS කියලා, ASUS කියලා තියෙනවා, Intel කියලා තියෙනවා, Gigabyte කියලා තියෙනවා, ASRock කියලා තියෙනවා. ඉතින් අපිට කියන්න බෑ මේ බ්‍රෑන්ඩඩ් එකම තමයි හොඳ මේකම පාවිච්චි කරන්න කියලා. ඉතින් එක එක බ්‍රෑන්ඩඩ් තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩඩ් පිළිබඳව ඔයගොල්ලෝ හොඳට හොයලා බලලා ඉවර වෙලා යම්කිසි ප්‍රමාණයකට ඔයගලන්ගේ දැනුමෙන් බලන්න කොයි බ්‍රෑන්ඩඩ් එකද කල්පවත්මත් තියෙන්නේ කියලා ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි මද බෝඩ් එක ගන්න එක ගැන තීරණය ගන්න ඕනේ. ඉගාවට අපි ගත්තොත් එහෙනම් මේ මද බෝඩ් එක ඔයගොල්ලෝ දන්නවා මේකේ චිප් සෙට් එක සම්බන්ධව. චිප් සෙට් එක හදන ආයතනේ බලන්න ඕගොල්ලෝ ඉන්ටෙල්ද කොහොමද කියලා. චිප් සෙට් එක මේකේ චිප් සෙට් දෙකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. නෝත් බ්‍රිජ් චිප් සෙට් එක, සවුත් බ්‍රිජ් චිප් සෙට් එක කියලා චිප් සෙට් දෙකක් තියෙනවා. ඉතින් බලන්න මේ මොන බ්‍රෑන්ඩඩ් එක ගැහුවත් මතක තියාගන්න සමහර විට ගිගාබයිට් මද බෝඩ් එක වුණාට චිප් සෙට් එක ඉන්ටෙල් වෙන්න පුළුවන්. එතකොට ASUS මද බෝඩ් එකක් වුණාට මතක තියාගන්න ඕනේ චිප් සෙට් එක ඉන්ටෙල්. එතකොට ගහන ප්‍රොසෙසරෙත් ඉන්ටෙල්. ඉතින් ඒ හින්දා බලන්න ඕනේ මේ මොන බ්‍රෑන්ඩඩ් එක වුණත් කමක් නැහැ මේ චිප් සෙට් එක මොකක්ද කියන එක අපිට ගොඩක් වැදගත්. ඊගාවට ඔයගොල්ලෝ බලන්න මේකේ මේ වොරන්ටි පීරියඩ් එක සම්බන්ධව. ඔයගොල්ලෝ දන්න වොරන්ටි පීරියඩ් එක සම්බන්ධව දෙද්දි ඉස්සරට වඩා දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ කාලය සම්බන්ධව දැන් අවුරුදු 3ක් කියලා කියමුකෝ අපි. ඒ අවුරුදු 3ේදී සමහර ආයතන මේකේ ගණන් ගන්න දවස් තියෙනවා. ඒ කියන්නේ පෝය වර්කින් ඩේස් කොහොමද කියලා. එතකොට බලන්න ඕනේ දින ගාන කොහොමද කියලා දැන් දාලා තියෙනවා. ඉතින් ඒ හින්දා බලන්න වොරන්ටි පීරියඩ් එක කොහොමද කොච්චර කාලයක්ද කියලා. ඊගාව එක පිටගම් ඊගාවට ඔයගොල්ලෝ බලන්න මේකේ මේ USB port කොච්චරක් තියෙනවද motherboard එකේ. දැන් මේක සෑහෙන්න වැදගත්. දැන් බලන්න ඔයගොල්ලෝ ඉස්සර නම් අපි USB port එකට අපි හිතමුකෝ pen drive එක විතරයි ගහුවේ. keyboard mouse ගහලා තිබ්බා. එතකොට USB port 3යි කියලා එහුණාට දැන් එහෙම කරන්න අපිට බෑ. මොකද අපි USB speakers ගහනවා, එතකොට USB printer ගහනවා, USB එතකොට scanners ගහනවා, එතකොට USB port එක හරහා විශාල ප්‍රමාණයකට අපිට දේවල් සම්බන්ධ කරගන්න තියෙන හින්දා බලන්න ඕනේ USB port ගාන කීයද කියලා. ඉස්සරහයි පිටිපස්සේ දෙක. හරි, ඊගාවට අපි බලන්න ඕනේ මේ වැදගත්ම දෙයක් තමයි මේ onboard sound VGA තියෙනවද. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ හිතෙන්න පුළුවන් මේ අපි VGA කාඩ් එකක් ගහනද තමයි මේ motherboard එක ගන්න. හරි, එහෙම වුණත් බලන්න මේකේ onboard VGA තියෙනවද, onboard VGA නැද්ද කොහොමද කියලා. මොකද motherboard එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අතර ගත්තාම බලන්න මේකේ back panel එකේ back එකේ කොහොමද audio video අවශ්‍ය දේවල් තියෙනවද කියලා. ඊගාව එක අපි බලමු මේ තව මොනවද network port එක. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරන ports අපි හිතමු PS2 port, keyboard mouse ගන්න port එක ඒවා තියෙනවද. අන්තර්ජාල ඒ සේවය ලබා ගන්න පුළුවන්. එතකොට මේ RJ45 කේබල් එක ගහන්න පුළුවන් ඒ port එක. එතකොට printer scanner අවශ්‍ය දේවල් ගහන්න ports තියෙනවද ඒවා පොඩ්ඩක් බලන්න. ඊගාවට අපි ගත්තොත් එහෙම මේ උපරිම update කරන්න පුළුවන් RAM memory. දැන් මේකේ අපි හිතමුකෝ 8GB RAM ගහන්න පුළුවන් කියලා. සමහර විට ඒ ඔග මැනුවල් එක කියෙව්වොත් ඒකේ ගහලා තියෙනවා මේ 8GB. දැන් ඔයගොල්ලෝ ගැහුවාට මේකට කොච්චර ප්‍රමාණයක් memory ගහන්න පුළුවන්ද? අපි හිතමුකෝ 16GB කියලා. ඉතින් ඒ හින්දා මේ motherboard එකේ අනිවාර්යව සඳහන් වෙලා තියෙන මැනුවල් එකේ කොපමණ ප්‍රමාණයක් RAM ගහන්න පුළුවන්ද RAM memory එක. උපරිම සීමාවක් දක්වලා තියෙනවා. අපි හිතමු gigabyte 8GB කියලා. ඒතර 8GB කියන අවසාන
උපරිම සීමාව 8GB කියලා ගැහුවට පස්සේ ඕගලන්ට වැඩිපුර ඒවා ගැහුවට motherboard එකේ වැඩ කරන්නේ නැහැ. එහෙනම් RAM වල සීමාව memory කොච්චරක් ගහන්න පුළුවන්ද? update කරන්න පුළුවන්. අන්න ඒක manual එකේ තියෙනවා. ඊගොඩ බලන්න මේකේ මේ VGA card slot එක මොකද්ද තියෙන්නේ කියලා. PC Express slot එක මොනවද? එහෙනම් හොඳට බලන්න මේ මේ port මොනවද තියෙන්නේ? තව PCI port තියෙනවද? ඒ දේවල් පොඩ්ඩක් බලන්න. ඒක අපිට තව card ගහනවා නම් ඒව ගැන ඔයගොල්ලෝ දැනුවත් කිරීමක් කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි මේකේ වැඩ කරන processor ගණන. processor ගන්න කිවි මොනවද processor ගහන්න පුළුවන්? අපි හිතමුකෝ i3 i5 i7 second gen processor ගහන්න පුළුවන්. ඒතර second gen එකේ තව මොනවද ගහන්න පුළුවන්? මොන වගේ processorද මේකට board එකේ ගහන්න පුළුවන්? මේක ඕගොල්ලෝ manual එකේ බලන්න පුළුවන්. ඒ වගේම බෝඩ් එක ගන්න කලින් ඒ අදාළ ආයතනයෙන් දැනගන්න පුළුවන්. motherboard එකට සවි කරන්න පුළුවන් processor මොනවද? අපි කලින් ඉස්සරාව 945 series එකේ ඔගොල්ලෝ දන්නවා. ඒකට ගහන්න පුළුවන් dual core, core to duo. ඒතර core quad core. ඒ වගේ ඒවා ගහන්න පුළුවන් මතක තියාගන්න. හැබැයි ඒකට i3 ඒවා ගහන්න බෑ. ඉතින් ඒ හින්දා එක එක motherboard එකේ විවිධ වර්ගීකරණයන් තියෙන processor ගහන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් i3 i5 i7 ගහන second gen motherboard එකක්. අතර මතක තියාගන්න ඕනේ generation 1 generation, second generation, third generation, major generation තියෙනවා. ඉතින් ගෙහින්න motherboard එකේ අපි ගන්න motherboard එකට ගහන්න පුළුවන් processor model එක මොකක්ද කියලා අපි බලන්න ඕනේ. manual එකෙත් තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ motherboard එක ගන්න ආයතනින් දැනගන්න පුළුවන් මොන වගේ ඒවද මේ processor මේකට ගහන්න පුළුවන් කියලා අපිට උන්ගෙන් අහගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේකේ මේ BIOS version එක පොඩ්ඩක් බලන්න. BIOS update කරන්න පුළුවන්ද? දැන් එන හැම motherboard එකක මතක තියාගන්න BIOS update කරන්න පුළුවන්. ලොකු දේවල් නෙමෙයි ඇත්තටම මේ BIOS update කරන්න පුළුවන් මොදුකාංග ඔක්කොම BIOS එකත් හොගන්න පුළුවන්. මේ හිතමුකෝ ASUS කියලා ASUS ආයතනයේ website එකට ගිහාම ඇත්තටම මේ model එක ගහලා motherboard ඕනනම් අපිට BIOS update කරගන්න පුළුවන්. ඒ අදාළ මොදුකාංගේ ගන්න පුළුවන්. ඉතින් BIOS version ඒ ඔක්කොම තියෙනවා. ඉතින් BIOS එක ගැන පොඩ්ඩක් බලන්න version එක update කරන්න පුළුවන්ද කියලා. update කරන්න පුළුවන් ඒවා තමයි දැන් ඉන්නේ. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. සහ මේ warranty service එක කොහොමද? දැන් මේක ගැන කවුරුත්ම කතා කරන්නේ නැහැ. සහ මේ හැමෝම කතා කරන්නේ මේ warranty අවුරුදු 3යි. හරි, අපි හිතමුකෝ දැන් ඔයගලන්ගේ motherboard එක කැඩුනා. කැඩුනට පස්සේ ඔන්න අදාළ ආයතනයට ගියා. ඒ ආයතනයට ගිහින් ඔන්න ඔයගලද motherboard එක දුන්නා. අපි හිතමුකෝ සඳුද්ද දුන්නේ කියලා. කොපමණ කාලකින් මට motherboard එකක් ආයේ දෙනවද? මෙතෙන්දි මේ warranty service එක සම්බන්ධව මතක තියාගන්න සමහරු සති දෙකක් කාලයක් ඉල්ලනවා අපි. ඒතර බලන්න ඕනේ මේ සර්විස් එක කොහමද? ඒතර යම්කිසි හදන්නම් බැරි motherboard එකක් නම් නැවත අලුත් motherboard එකක් අපිට දෙනවද? මේක ඉන්න තොරතුරු අපි දැනගන්න ඕනේ. සහ ආයතනයේ සර්විස් එක කොහමද? ඉතින් මේ එක warranty ප්‍රශ්නෙකදී ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් ආයතනයේ කොහමද කියලා. ඉතින් අපි හැමෝම දන්නේ නැහැ මේ ආයතනවල තියෙන process එක කොහොමද කියලා. ඉතින් process එක ගැන දැනගන්න ඔයගලන්ට පුළුවන් කොහොමද මේ warranty service එක. සමහර ආයතන ඔයගොල්ලෝ දන්නවා ඉතාමත් කාර්යක්ෂම වැඩි කරනවා. ඉතින් ඇත්තටම සතියක් ඇතුළත ඔයගලන්ට motherboard එක repair කරලා හරි අලුත් motherboard එකක් හරි අනිවාර්යයෙන්ම ඔයගලන්ට දෙනවා. ඉතින් මේ warranty service එක කොහොමද කියලා බලන්න ඕනේ. සමහර ලාවට සමහර ආයතන ඔයගොල්ලෝ දන්නවා යම්කිසි වංචා කටයුතු කරනවා. එකක් තමයි දැන් අපි motherboard එක දුන්නට පස්සේ අපි හිතමුකෝ restart වෙනවා කියලා ඒ motherboard එකම ආයෙ පාරක් සති දෙකක් තියාගෙන ඉඳලා ඔයගලන්ටම දෙනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඕනේ මේ වගේ ආයතන තියෙන හින්දා ඔයගොල්ලෝ motherboard එක ගන්න ආයතනේ සේවයේ කොහොමද කියලා සර්විස් එක ගැන පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ හින්දා හැම ආයතනයක් මෙහෙම කරන්නේ නැහැ. ඇත්තටම මේ motherboard වල තියෙන මේකට එක හේතුවකුත් තියෙනවා.
මේ මද බෝඩ්ඩගේ තියෙන එර එක ඔගොල්ල පැහැදිලිව දෝෂය හරියටම ඔගොල්ලු ඒගොල්ලන්ට කියන්න ඇති. හින්දා අපි හිතමුකෝ පැය දෙකකින් මේක රීස්ටාර්ට් වෙනවා කියලා. ඉතින් ඔගොල්ලෝ කියනවා රීස්ටාර්ට් වෙනවා කියලා. සමහරවිට මේක ඒ ආයතනයේ දවසක්ම දාලා තිබ්බත් සමහරවිට රීස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම ආයතනයේ තේරුම් ගන්නෙ මේකේ මේ මද බෝඩ් එකේ ලෙඩක් නැහැ කියලා. ඉතින් ඔවුන් හිතනවා මේ සමහර විට මේක සමහර විට ඕගොල්ලෝ වැරදියට තේරුම් ගන්න තියෙන ඇති කියලා නැවතත් ඕගලන්ටම දෙනවා. ඉතින් ඒ හින්දා හරියටම දෝෂේ નિවැරදිව ඔවුන්ට කියන්න. අපි හිතමුකෝ ඕගලන්ට නිල් පාට ස්ක්‍රීන් එකක් ඇවිල්ලා තප්පර පහක් අතර තිබිලා මේක ඕපුණා කියලා. ඉතින් එහෙම නම් ෆෝන් එකෙන් පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. ෆොටෝ එකක් ගහගන්න. ඉතින් එහෙම ගහලා නිවැරදිව දෝෂේ කියන්න. ඉතින් එහෙම කිව්වහම බොහෝ දුරට යම්කිසි ප්‍රමාණයකට විසඳුමක් ගන්න පුළුවන්. විසඳුමක් එන්නේ නැත්නම් ආයතනයේ යම්කිසි ලොකු නිර්ධාරියෙක්ට ඕගලන්ට පුළුවන් මේ වැඩේ කියන්න. ඉතින් ඒ හින්දා මේ මදර් බෝඩ් එකක් ගන්න කලින් මෙන්න මේ කාරණා ටික ගැන යම්කිසි ප්‍රමාණයකට ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.